ආයුබෝවන් සැමට සහනය සහ උද්‍යෝගය හෙවත් රිලැක්සේෂන්ස් ඇන් මෝටිවේෂන්ස් ෆෝ ඕල් යන අදහස යටතේ අදත් අප ඔබහම වනවා. අද දින අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ජීවිතය ජයගැනීම සඳහා ඔබ ඉගෙනගත යුතු ඉතා වැදගත් හැකියාවන් 10ක් පිළිබඳවයි. ඉන් පළමුවෙන්න පිරිසක් ඉදිරියේ නොබියව කතා කිරීමේ හැකියාවයි. ඉන් දෙවැන්න නම් ඔබ ඔබටම අවංක වීමයි. ඉන් තුන්වැන්න ආත්ම විශ්වාසය, නැතකොත් ඔව් මට පුළුවන් යන අදහසයි. හතරවන හැකියාව නම් හොඳ සවන් දෙන්නෙකු වීමයි. ඔබගේ අදහස ප්‍රකාශ කිරීමට ප්‍රථම අන් අයගේ අදහස් පිළිබඳවත් සවන් දීමට නිතරම පුරුදු වන්න. පස්වන හැකියාව නම් කාල කළමනාකරණයයි. ඔබගේ ඉලක්කය සඳහා අවශ්‍ය දේ කුමක්ද, අනවශ්‍ය දේ කුමක්ද යන්න හොඳින් දැන හඳුනා ගන්න. ඉන් අනවශ්‍ය දේ නිරතුරුවම ඉවත් කිරීමටත් අවශ්‍ය දේ පිළිවෙලට සකස් කර ගනිමින් කාලය කළමනා කර ගැනීමත් ඉතා අවශ්‍ය වේ. හයවෙනි හැකියාව නම් කලකිරීම, කේන්ති ගැනීම, කේලාම් කීම, චෝදනා කිරීම ආදී ඍණ ක්‍රියාකාරකම් වලින් ඉවත් වීමයි. හත්වන හැකියාව අතීතයේ හෝ අනාගතයේ ජීවත් නොවි මේ මොහොතේ ජීවත් වීමයි. ඔබ සෑම විනාඩි 10කට වතාවක් ගැඹුරින් හුස්මක් අරගෙනමින් මේ මොහොත වෙත අවධානය ගෙන ඉන්න. අනවශ්‍ය ලෙස අතීතයේ හෝ අනාගතයේ රැඳී සිටීම කාලය කාදැමීමක් බව එවිට ඔබට හොඳින් වැටහි. අටවන හැකියාව නම් ස්ථාවර භාවය එක දිගට පවත්වාගෙන යාමයි. එහිදී අදහස් කරන්නේ ඔබගේ ඉලක්කය සඳහා කරනු ලබන කැපකිරීම එකම මට්ටමින් පවත්වාගෙන යාමයි. නවවන හැකියාව නම් අවශ්‍ය ප්‍රමාණයට නිදා ගැනීමයි. දහවන හැකියාව නම් අන් අයගේ හැඟීම් පිළිබඳව අවබෝධ කරගැනීමේ හැකියාවයි. ඔබ අන් අයගේ හැඟීම් හොඳින් අවබෝධ කරගත් අයෙක් නම් එය ඔබගේ සාර්ථකත්වයට පිටුවහලක් වනු ඇත. මෙම හැකියාවන් 10 ඔබගේ ජීවිතයට ළඟා කර ගැනීමට මේ මොහොතේ පටන් අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා වැඩපිළිවෙලක් ඔබම සූදානම් කරගන්න. මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීමටත් මෙවැනි වැඩසටහන් සමගින් සම්බන්ධ වීමටත් Relaxations for All නැමැති අපගේ Facebook පිටුව සමගින් එකතු වන්න. මෙම YouTube channelයත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්. මම මනෝචිකිත්සක සාදේශක සංජය සමරසේකර. දැසනක් සියලු දෙනාට අද අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ ජීවිතය ජය ගැනීමට ඔබට භාවිතා කළ හැකි කරුණු 10ක් පිළිබඳව. මේක ඇත්තටම හැකියාවන් 10ක් කිව්වොත් වැඩිය වඩා හොඳයි. එයින් අපි මේ කරුණු 10ම ඇතරම අපිට විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත කතා කරන්න අපහසු නිසා අප අවශ්‍ය නැ වෙන දවසක ඒක කතා කරන්න පුළුවන්. අපි එයින් ප්‍රධාන කරුණු තුනක් ප්‍රධාන වශයෙන් මම කිව්වොත් අවංක වීම දෙවන කරුණ. අවංක වීම කියන එක අපටම අවංක විය යුතුයි. මේකට අර හෘද සාක්ෂිය එකඟව කටයුතු කිරි කියනත් කියන්න පුළුවන්. අවංක වීම ඉතාම වැදගත්. අපි දැන් මවුනා කරන පිරිසත් ඇටියට අප මේ කරන්නේ ඇත්තටම අපේ අවංක භාවය අපටම තහවුරු කරගනිමින් දිනපතා මෙම කටයුතුර නිරත වීම, උදේට ප්‍රශ්නාවලියකට පිළිතුරු දීමේ ආදී. ඊළඟට ඉතාම වැදගත් තව කරුණක් තමයි මේ සවන් දීම. මේ කරුණ 10 ම ඇතුළත ඉතාම වැදගත්.
සවන් දීම කියන එක බොහෝ වෙලාවට අපට දියුණු කරගන්න පුළුවන් දෙයක්. බොහෝ කෙනෙක් උත්සාහ කරනවා තමුන්ගේ අදහස ප්‍රකාශ කිරීමට, නමුත් අනිත් කෙනාගේ අදහසට සවන් දීමට අප ඉතාම අවශ්‍ය දෙයක්. ඒ හරහා අපට පුළුවන් මේ සඳහන් වන දහවන කාරණයට එන්න. දහවන කාරණය තමයි අන් අයගේ හැඟීම් අවබෝධ කරගැනීම. අන් අයගේ හැඟීම් අවබෝධ කරගන්න නම් අපි සවන් දෙන්න ඕන. සවන් දීම හරහා අපට අන් අයගේ හැඟීම් අවබෝධ කරගැනීම කළ හැකි නම් ඔබට නායකයෙක් හැටියට තිබිය යුතු ඉතාම විශාල වටිනා ගුණාංගයක් තමයි අන් අයගේ හැඟීම් අවබෝධ කරගැනීම. අන් අයගේ හැඟීම් අවබෝධ කරගැනීම කියන මාතෘකාව යටතේ අපිට කෙටියෙන් අපි උදාහරණයක් අරගෙන බලමු. හිතන්න ඔබ යම් ආයතනයක සේවය කරන කෙනෙක්, ඔබගේ යටතේ යම් පිරිසක් වැඩ කරනවා කි. ඒ පුද්ගලයාගේ මූණ බැලුවම ඒ පුද්ගලයා සිටින මානසික මට්ටම කුමක්ද, ඒ පුද්ගලයා මේ මොහොතේ ඉන්නේ ගැටලුවකද කියන බව ඔබට ඔබගේ අත්දැකීම් සමගින් ඔබට ඉතාම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. එක විනාඩියක් කරගෙන ඒ පුද්ගලයාට යම් ඉතා ස්වසන කතාවක් කිරීම, විශේෂයෙන්ම පුද්ගලයා යම් අපහසුතාවකින් සිටිනවා නම් ඒ පිළිබඳව කතා කිරීම ඔබට කළ හැකි ඉතා කුඩා දෙයක් සමහිත වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු යම් පුද්ගලයාගේ යම් අපහසුතාවයක් තියෙනවා නම් ඒ සඳහා ඔබට යම් නිවාඩුවක් ලබා දීම ආදී යම් ඉතාම පහසු කුඩා උදව්වක් වෙන්න පුළුවන්. නමුත් එය ඒ පුද්ගලයාට සෑහෙන අස්වැසිල්ලක් වෙයි. ඒ වගේම ඒ පුද්ගලයාගේ හැඟීම් අවබෝධ කරගන්න ඔබට පුළුවන් නම් ඒ විශාල වටිනාකමක් ඒ පුද්ගලයාගේ ජීවිතයට නැවතත් ඔබගේ සේවය ලබා ගැනීම වෙනුවෙනුත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ අපි නිවසට අරගෙන බැලුවෝ ස්වාමි පුරුෂයාගේ භාර්යාවගේ හැඟීම් අවබෝධ කර ගැනීම, දරුවන්ගේ හැඟීම් අවබෝධ කර ගැනීම තුළින් ඔවුන් සමග විවෘතව කතා කිරීමේ, ඔවුන් සමග කාලය ගත කිරීමේ ඉතා කුඩා සමහර විට අපිට දෙයක් වෙන්න පුළුවන්. ඒ කෙනාට ගැටලුවක් තියෙනකොට ඒක අවබෝධ කරගෙන ඒට උදව් කිරීම, ඒ සමග ඇහුම්කන් දීමත් මේකට එකතු කරන්න පුළුවන්. මේ හරහා ඔබට විශාල කාර්යයක් කරන්න පුළුවන් ඒ පුද්ගලයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම මානසික සුවය සඳහා. ඉතින් අප නැවතත් මෙවැනි සටහනක සම්බන්ධව අදට අප සමුගන්නෝ. ස්තුතියි.